ඔබ පෙම්වතෙක් නම් පෙම්වතියක් නම් ඔබේ සහකාරීවීමට සිටින ඔහෝ ඇය සමග ඉදිරි අනාගතයේ ජීවිතය ගැන ගත කරන්නට වෙන්නේ ඔබටයි. ඉතින් පෙම්වතුන්සේ ආශ්‍රය කරන කාලයේ නොදකින සමහර දේවල් එළි වෙන්නේ පසුවයි. ඉතින් පසුවට පසුතැවිලි නොවන්නට ඔබේ පෙම්වතා හෝ පෙම්වතිය ගැන ඇත්තටම හඳුනා ගන්න මේ දේවල් ඔබට වැදගත් වේවි. පුංචිඇඟිල්ලෙන් හෙවත් වෙදැඟිල්ලෙන් ඔබේ පෙම්වතා පෙම්වතිය ගැන කියවෙන හැටි බැලීමට ඔබ අත්ලේ ඇඟිලි ඍජුව දිගු කර අත්ල ඔබේ දෙසට හරවා ගන්න. දැන් වෙදැඟිල්ල සහ සුළඟිල්ලේ පිහිටීම දෙස බලන්න. වෙදැඟිල්ල එහෙම නැත්නම් හතරවැනි ඇඟිල්ලේ පුරුක් තුන වෙන්වන ස්ථානයේ රේඛා තුනක් ඇති බව ඔබට පෙනේවි. මෙයින් කෙළවර මැති රේඛාව හා සමගාමීව සුළඟිල්ලේ ඉහළ කෙළවර පිහිටන ස්ථානය අනුව ඔබ ගැන ඔබේ චරිතය ගැන ස්වභාවය ගැන කිව හැකියි. සුළඟිල්ලේ කෙළවර වෙදැඟිල්ලේ තුන්වන රේඛාව හා සම මට්ටමේ පවතිනවා නම් ඔබ මෙන්න මේ වගේ පුද්ගලයෙක්. ඔබ විවුර්ත නැහැ. ඔබේ සිතගියාවන් වෙනත් අය සමග බෙදා හදාගන්න ඔබ එතරම් කැමති නැහැ. ඔබ හැම විටම හුදකලා වෙන්නට කැමති. ඒ වගේම සංවේදී පුද්ගලයෙක්. ඔබට පුද්ගලයෙක් හිතට වැදුනොත් ඔබ ඉතා හිතවත් කෙනෙක්. ඒ වගේම ඔබ ඔබේ හිතවතුන් සහ පවුලේ අයට ඉතාමත් හිතවත් සංවේදී කෙනෙක්. බොරු කියන පුද්ගලයින්ට ඔබ කැමති නැහැ. කුහකකම වංකකම ඔබට පේන්න බෑ. ඔබ ඒවාට විරුද්ධයි. හිතට දුකක් සංවේදී හැඟීමක් ආවොත් ඔබ කතා නොකර පැත්තකට වෙන කෙනෙක්. ඒ වගේම කරදරයකදී දුකකදී ඔබ ශක්තිමත් කෙනෙක්. ඒ වගේම ඔබ මදක් අහංකාර ගති ඇති පුද්ගලයෙක්. ඔබේ ඉවසීමට සීමාවක් තියෙනවා. ඔබට හොඳ හදවතක් තියෙනවා. අනුන්ට උදව් කරන්න ගොඩක් කැමති. ආශ්‍රය කරන සමාජයේ සිනහවෙන් සතුටින් සිටින්නට ඔබ කැමති. ඔබේ සුළඟිල්ල කෙළවර වෙදකිල්ලේ තුන්වන රේඛාවට වඩා මදක් උස පවතිනවා නම් ඔබ මෙන්න මේ වගේ කෙනෙක්. මුලින්ම දෙයක් කරන්න ඔබ කැමති නැහැ. ඔබ ගොඩක් සැදැහැවත් සහ පාක්ෂික කෙනෙක්. ඔබ කෙනෙක්ට ආදරය කරනවා නම් ඔබ ඔබේ පූර්ණ අවධානය සහ ආදරය ඔවුන් හෝ ඇය වෙත පුද කරනවා. සංවේදී හදවතක් තියෙන කෙනෙක් තමයි ඔබ. ඔබ දෙයකට කැප වෙනවා නම් ඒ දේ කෙලවරක් දකින්නතුරු කරන කෙනෙක්. ඔබ රෝගී වෙනවාට බයයි. ඔබ කැමති ඔබ හොඳින් සිටිනවා කියලා සමාජයට පෙන්වන්න. ඒත් හිත යටින් කිසියම් උදව්වක් බලාපොරොත්තු වෙනවා. ඔබ ලොකු අපහසුතාවයක සිටියත් නිසල්මනේ ඉන්න උත්සාහ කරන කෙනෙක්. ඔබේ සුළඟිල්ල කෙළවර වෙදැඟිල්ලේ තුන්වන රේඛාවට වඩා පහළින් පිහිටයි නම් ඔබ මෙන්න මේ වගේ කෙනෙක්. කෝන්තර ඉදිරිවාදිකම් පහසුවෙන් ඉක්මනින් අමතක කරන ඔබ අපහසුතාවයට පත්කරන සිද්ධීන් අමතක කර දමන්නට උත්සාහ කරනවා. නුහුරු තැන්වලට ඔබ කැමති නැහැ. ඒ කියන්නේ කිසියම් දෙයක් අලුත් දෙයක් සමග මුලින්ම ගැටෙන්න ඔබ කැමති නැහැ. ඔබ අන්න අදහස් වලට ගරු කරන කෙනෙක්. ඒ වුණත් කෙනෙක් සමග වාද කිරීමේදී ඔබ මුදුනා වෙන්න කැමති. ඒ කියන්නේ තමන් ගැන දෙන ගෞරවය වගේ දෙයක්. ඒ වුණාට ඔබේ අතින් වැරද්දක් වුණොත් ඔබ සැලකින් සමාව ගන්නවා. ඔබේ ප්‍රශ්න සහ හැඟීම් ගැන ඔබ විවෘත නැහැ. ඔබ සැමවිටම ඒවා සංගවාගෙන සිටිනවා. ඔබ කැමති සහ අකමැති ඒවා හොඳින් හඳුනන අවංක කෙනෙක්. එනිසා ඔබ කැමති අනිත් පුද්ගලයින් ඔබ විශ්වාස කරනවා නම් සහ ඔබ පිළිගන්නවා නම් ඉතින් ඔබත් මේ දේවල් වලට ගැලපෙනවද කියලා බලන්න. අපගේ channel එක තාම subscribe කරලා නැත්නම් මෙන්න මේ button එක click කරලා අපිව subscribe කරන්න. ඒ වගේම මෙන්න මේ bell button එක active කළොත් අපේ channel එකට එකතු වෙන නවතම video ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව like කිරීමට ද අමතක කරන්න එපා.